පොඩි කාලයක් නෙවෙයිනේ. දැන් වෙච්ච දේ ගැන පසුතැවෙන්න එපා. ආයෙත් මෙහෙ එන්න ඇති වෙන්න වැඩ කරගන්න ඕන. තේරුණාද? නේවා. මම මොකටද පසුතැවෙන්නේ? අත මගේ අම්මා හිටියනම් හුඟක් සන්තෝෂ වෙයි. එයා දැනගන්නවා මං නිකමෙක් නෙවෙයි කියලා. මාර පොරක් නෙස. අවුරුදු හයක් කිරේ ඉඳලා නිකමෙන්නේ මේලු. අම්මත් සන්තෝෂ වෙයි කියන්නේ. මට නිකමට වගේ දකුණු ඉන්දියානු සිනමාවල ඉන්න සූර්යයා මතක් වුණා. රැවුලවල පොඩ්ඩක් ආවම ඒ ගත්ත ගට් එකේ පොඩ්ඩක් නොක අපි ඔය වේශ නිරූපණය කරපු දවස්වල මේ ලොකු සමාජ මාධ්‍ය ජාලාවල ගියා වික්‍රම්ගේ බින්දුරෙකුත් දාලා සමහර අය දාලා තිබුණා ඒක කොපි කරලයි කියලා. හැබැයි අපි අපි හිතලා ඩිසයින් කරපු එකක්. නමුත් වික්‍රම්ගේ ලුක් එකෙත් ඔය වගේ පොඩි ඉතුරුයක් එක්ක ඒක දිගටම ගියා තාමත් තියෙනවා. ඒකේ පොලිමර තියන්න පුළන්නේ කමල හසන් වික්‍රම් සූර්යා විමල් ජයකොඩි. ඒ වේෂණ රූපයෙන් ලැබුණු සහය ගැනත් අපි කතා කරන්න ඕනේ චරිතයක්. අතන මේකෙන් මම හිතන්නේ දැන් අපිට ප්‍රියන්තත් එක්ක අපේ මූලික කතාබහේදී තිබුණේ මේ කියන්නේ අපි දුෂ්ටයා තමයි මම නිරූපණය කරන්නේ. ප්‍රතිවීරයා හරි දුෂ්ටයා හරි මේ දුෂ්ටයාට කොහොමද ආදරේ හිතෙන්නේ? අන්න හරි. කොහොමද අල්ලගන්නේ? අල්ලගන්නේ ඒක සවහලට අපි අපි සමහර කතාවල අපිට දුෂ්ටයව දුෂ්ටයමනේ දුෂ්ටයම වෙනවා සමහර ඒවා අපි ඒකත් එක්ක ආදරේ. ඉතින් එතනදී නලින් අයියාවත් මතක් කරන්නේ නලින් ප්‍රේමතිලක. ඉතින් මමත් යෝජනා කරා. එතකොට රැවුලත් මම ටිකක් වවලා හිටියේ. ඉතින් අපි නිකම් හිතලා කොහොම හරි ඕක එහෙම මේ මේ අහම්බේකුත් වගේ කොහොම හරි අමුතු එකක් හදන්න යෝන කළා තිබුණා. මොකද මම මෙයාගේ චිත්‍රපටි දෙකක ඊට කලින් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් ඒ ස්වරූපය වෙනස් කරගන්නත් ඕන කියලා තියෙනවා. චිත්‍රපටියට අවශ්‍ය ආලෝකය හැදෙන විදිහේ වේෂණ රූපයක් කරන්නේ කොහොමද කියලා ටික කොහොම හරි ඉතින් නලින් අයියට තමයි ඒක ක්‍රෙඩිට් එක යන්නේ. මම අර මුලින්ම කිව්වා මේ අසවල චරිතයට අසවලා සිටියා නම් හොඳයි කියන මට්ටමට ලාංකීය ප්‍රේක්ෂකාගාරයේ තමන්ගේ රූපය නාමය පිළිබඳ යම්කිසි මුද්‍රාවක් තබන්න ඔබ සමත් වුණා කියන කොයිතරම් දිගු ගමනක්ද? කොච්චර මහන්සියක්ද? කොහොමද ඒක කළේ? අර කතා බහ ආරම්භයේදී ඡායාරූපකරණය ගැන කතාවක් කිව්වා වටකට මම තනුෂ්ටත් ඒ එක්ස්පීරියන්ස් එක දෙනවා. මෙයාත් මාධ්‍යවේදී කැමරාව සම්බන්ධව උත්තරගෙන. ඉතින් මගෙත් ප්‍රියන්තා කිව්වා වගේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙන මම දැන් මේ කියනකොට අහගෙන හිටියා. මට හිතුණේ නැත්තම් මොකද මමත් පටන් ගත්තේ ටෙක්නිෂියන් කෙනෙක් විදිහට. මමත් සහාය කැමරා ශිල්පියෙක් විදිහට තමයි මමත් ඇත්තටම මම කැමරාවට තමයි මේ ඇලුම් කරන්නේ. ඇලුම් කර කැමරමන් කෙනෙක් වෙයි කියන බලාපොරොත්තුව තමයි මේ කාලේ තිබුණේ. රංගන ශිල්පියෙක් වෙන්න නෙමෙයි. ඒක ලොකු සපෝට් එකක් වුණා. ඒ කියන්නේ කැමරාව පිටිපස්සේ ඉඳලා දකින දේ නැවත මම ශිල්පියෙක් වුණාට පස්සේ ඒක ප්‍රතිනිර්මාණය කරනකොට මේ ඒක ලොකු සහයෝගයක් වුණා. සහ ඒ කාලේ මම තාක්ෂණික ශිල්පියෙක් විදිහට වැඩ කරන කාලේ වැඩ කරපු අධ්‍යක්ෂකවරු සහ ඒ කාලේ හිටිය නළුවෝ අපි කැමරාවෙන් පිටිපස්සේ ඉඳලා බලන් ඉන්නවා ජනප්‍රිය කියලා ඇවිල්ලා වුණ අසරණ වෙන විදිහ කැමරාව ඉස්සරහා. හැබැයි ඊට වඩා ජීවිතය හොයාගත්ත නළුවෝ කැමරාව ඉස්සරහා කොහොමද ඒ චරිතයකට ඒ ප්‍රවේශය ගන්න කියන එක අපි බලාගෙන ඉන්න හම්බෙලා තියෙනවා කැමරාවක පිටිපස්සේ ඉඳලා.